ආකාරයක් ක්ෂේම භූමියක් බවට පත් කළ හැකේ ගසකට පමණයි. ඒ වගේම උත්සාහයට පුළුවන් අපේ ජීවිත ඵලබර කරන්න. වෙනස් වෙන්න අලුත් වෙන්න අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙකුට උත්සාහය තුළින් ජීවිතය අලුත් කරගන්න පුළුවන්. බාහිරව වෙනස් වෙන්න අලුත් වෙන්න කැමති හැම කෙනෙක් වෙනුවෙන්ම අපි අදත් අරගෙන එනවා ෆැෂන්ස්. මේ ජීවිතය වෙනස් කරන තැන. උත්සව අවස්ථාවලදී වගේම දෛනිකව කාර්යාලයට සාරි ඇඳගෙන යන කාන්තාවන් අපේ රටේ බහුලව ඉන්නවා. විශේෂයෙන් සාරි මෝස්තරන නොයසිටම් විලාසිතාතර ගත්තාම කොටන් සාරි, ඉන්ඩියන් සාරි, සිල්ක් සාරි, හෑන්ඩ්ලූම් සාරි සහ බතික් සාරි වගේ මේ සාරි වර්ග ගණනාවක් තිබෙනවා. පහුගිය කාලේ කාන්තාවන් අතරේ වඩා ජනප්‍රිය පැතුරු විලාසිතාවක් තමයි බතික් සාරි විලාසිතාව. බතික් සාරියේ විශේෂත්වය එහි මෝස්තරයයි, එහි පැටර්න් එකයි කාගේත් ආකර්ෂණයට ලක්වෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරා බතික් සාරි ගැනත් ෆැෂන්ස් වැඩසටහනින් ඔබට මතක් කරන්න. සාරිය ගත්තිට සාරි මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ වොයිල් කියන රෙදි මැටිරියල් එකෙන්. එම මැටිරියල් එක ඇත්තරම හරිම ලස්සනයි යුතයකට. අද ලංකාවේ වැඩිහරියක්ම ජනතාව බතික් නිර්මාණවලට ප්‍රියතාවයක් දක්වනවා. වැඩිහරියක්ම අතින් නිර්මාණය කරන නිර්මාණ. එම නිසා ඒ නිර්මාණවලට වැඩි ඉල්ලුමක් පවතිනවා. විශේෂයෙන්ම බතික් නිර්මාණය කරන්නේ ඔයිල්ස්, ඔයිල්, ඉන්දියන් කොටන් ඒ වගේ මැටිරියල්. විස්කෝස් රෙද්දෙනුත් අපිට බතික් නිර්මාණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බ්ලූ කර මං අද නිර්මාණය කරලා තියෙන බ්ලූ කර සුදු පාටට ඉන්දියන් මේ ඔයිල් රෙද්දට බ්ලූ කර පාට යොදාගෙන තියෙන්නේ සුදු පාට රෙද්දට. ඒ රෙද්ද මෝස්තර නිර්මාණය කිරීමේදී අපිට වැඩි හරියක්ම නිර්මාණය කිරීමේදී ඉටි භාවිතා කරන්න වෙනවා. ඉටි භාවිතා කරලා පෝසන් ඩයි කියන නිර්මාණින් තමයි සාරිය නිර්මාණය කරලා තියෙන්නේ. එම ඩයි නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම සාරි මෝස්තර නිර්මාණය කිරීමේදී සාරි මුලින්ම ඉටි කරගෙන ඊට පස්සේ තමයි මෝස්තරය නිර්මාණය කරගන්න ඕනේ. ඉටි මෝස්තරය අපිට කැමති මෝස්තරය පිටපත් කරගෙන එම් මෝස්තරය විශේෂයෙන්ම ටූල් එකක් භාවිතා කරලා තමයි මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ. එම නිර්මාණයේදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් තියෙනවා. ඒ මෝස්තරය නිර්මාණය කිරීමේදී විශේෂ හැඩතලයක් මං ඉදිරිපත් කරලා තියෙන එම සාරි පොට හරියට වෙන්න තමයි වැඩි හරියක්ම මේ ඉර වගේ දර්ශනයක් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට සාරි මෝස්තරේ කඩා හැරලා වගේ තියෙනවා. ඊළඟට ඒ මෝස්තරේ වැඩි හරියක්ම කාර්යාල යුවතියන්ට, ගුරුවරියන්ට වගේ සැහැල්ලු ගමනකටත් උනත් පාවිච්චි කරලා ඇඳන්න පුළුවන්. ඔසරියකටත් සාරියටත් දෙකටම එම නිර්මාණය පාවිච්චි කරන්න පුළුවන්. අද කාලේ විශේෂයෙන්ම බතික් නිර්මාණ තරුණ වයසේ සහ මැදිවියේ වයසේ සියලු දෙනාටම අඳින්න පුළුවන් නිර්මාණයක් අද ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම බතික් කියුවාම ගොඩක් අය බතික් නිර්මාණ ඉගෙන ගැනීමට මැලිකමක් දක්වනවා. මොකද හේතුව මේ බතික් නිර්මාණවල වැඩි හරියක්ම මෝස්තරේ දාන පාට සමහර නිර්මාණ ශිල්පිනියන් කියලා දෙන්නේ නැහැ. මොකද ඒක පාට ගොඩක් යොදා ගන්නකොට ක්‍රම කීපයක් තියෙනවා යොදා ගන්න. එතකොට වැඩි හරියක්ම නිර්මාණය කිරීමේදී විශේෂ අපහසුතාවයක් දක්වනවා. මන් නිර්මාණය කරන්න මැදිවියේ, තරුණවියේ හැම දිනාටම සුදුසු මෝස්තරයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෑතක් වන
තැනතෙක්ම නේල් ආර්ට්ස් භාවිතා වුණේ විශේෂ උත්සව අවස්ථාවලට කෙරෙන මෝස්තරයක් හැටියට. නමුත් මේ වෙනකොට යම් විශේෂ අවස්ථාවලට නොවේසනම් මේ සාමාන්‍ය අවස්ථාවලට පවා නේල් ආර්ට්ස් තවත් අපූර්ව විලාසිතාවක් හැටියට එකතු කරගන්න කාන්තාවන් යුවතියන් පෙළඹලා ඉන්නවා. ඒක නිසා නේල් ආර්ට් කියන පොදු විලාසිතාවේ තවත් විශේෂ අවස්ථාවක් අද වැඩසටහනින් ඔබට අරගෙන එන්න අපි කල්පනා කළා. නේල් ආර්ට් කියන්නේ ඉතාමත්ම විවිධව කරන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඒ වගේම ආර්ට් එකක්. ඉතින් ඒ නිසා ඕගලන් නේල් ආර්ට් වලට ගොඩක් කැමති නම් අපි නේල් ආර්ට් ගැන තවත් බලන්න ඕනි, හදාරන්න ඕනි, දකින්න ඕනි. ඒ නිසා තමයි අදත් අපි මේ විදිහේ අලුත් නේල් ආර්ට් එකක් අරගෙන ඕගලන් වෙත එන්නේ. කරන්න යන්නේ මැටැලික් සිස්ටම් එකට නේල් ආර්ට් එක. ඉතින් මම මුලින්ම මෙයාගේ නේල් කලර් එක ඇප්ලයි කරා. ඒකත් මැට් කලර් එකක්. ඊට පස්සේ මේ වගේ පොඩි ලයින්ස් අඳින්න පුළුවන් පොඩි බ්‍රෂ් එකක් අරගෙන මම මෙන්න මේ විදිහට ෆෙදර් එකක් වගේ නේල් එකේ ෆ්‍රී එජ් එකට ලයින් එක ගේනවා. ඊට පස්සේ අනිත් පැත්තෙනුත් මේ විදිහට ලයින් එකක් ගේනවා. ගොඩක් සියුම් මේ වගේම පැට්‍රිස්ලා තමයි අපි මේක කරන්න ඕනේ. ඊට පස්සේ මම මේ දෙක එකට එකතු කරනවා. දැන් මම මේකේ මැද හොඳටම ෆිල් කරනවා. අපිට පුළුවන් විවිධ වර්ණ භාවිතා කළ කරන්න. වර්ණ ගැන කතා කරනකොට ලෝකයේ විවිධ විදිහේ ට්‍රෙන්ඩ්ස් තියෙනවා. ඒ නිසා අද අපි ගොඩක් වෙලාවට දකිනවා මේ මෙටැලික් කියන ට්‍රෙන්ඩ් එක. මෙටල්ස් කියලා කියන්නේ අපිට පුළුවන් ගෝල්ඩ්, බ්‍රොන්ස්, එහෙම නැත්නම් සිල්වර් මේ වගේ විවිධ විදිහේ මෙටල් වර්ග භාවිතා කරලා නේල් ආර්ට් වලටත් ඒ විලාසිතාවන් ගේන. ඊළඟට ඇඳගත්තු ලයින් එකත් එක්කම තව හීනි ලයින් එකක් පොඩි ෆෙදර් එකක් මේ පැත්තට. ඒ වගේ මේ ලයින් එක මම මේ පැත්තනොත් අඳිනවා. මේ ලයින්ස් ගොඩක් සිවුම් වෙනවා. නැත්තම් මේ නේල් ආර්ට් එකේ ලස්සන අපිට ගන්න අමාරුයි. පුළුවන් ඕනනම් මේක ඇඟිලි 10ටම උනත් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ඇඟිලි 2කට ඇඟිලි 3කට වගේ අපිට නේල් ආර්ට් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ ඒ විදිහටම තව ලයින් එකක් මේ විදිහට ඇප්ලයි කරනවා. මුලින් මහතට පටන් ගන්න අන්තිම වෙනකොට සියුම් වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ ලස්සන ෆෙදර් එකක් වගේ තියෙනවා. මම දැන් ඉස්සලා නේල් එකේ මැද ෆිල් කරා. මම මේකේ ෆිල් කරන්නේ නැහැ. ලයින්ස් විතරක් අඳිනවා. ඉතින් ඒ නිසා අද අපි මෙටැලික් වර්ණ භාවිතය සහ මෙටැලික් ඇක්සසරීස්, ඒ කියන්නේ ඒකට එකතු කරගන්න විවිධ විදිහේ පුංචි ලස්සන හැඩතල එකතු කරලා තමයි අපි මේ නේල් ආර්ට් එක කරගන්නේ. මේ නේල් එකේ මම සම්පූර්ණයෙන්ම යන්නේ නැතුව half එන විදිහට නේල් එකේ ලයින් සැන්දා. අපිට පුළුවන් මේ thumb එක ෆ්‍රී තියන්න. මම නැත්තම් අපිට ලයින් සැඳින්නත් පුළුවන්. වැදගත්ම වෙන්නේ අපි මේ අඳින ලයින් එක හොඳ හීනියට neat එකට ගන්න එක. මෙටල්ස් භාවිතා කරනකොට පුංචි පුංචි ඇක්සසරීස් හැටියට අපිට මේවා මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අද අපේ නේල් ආර්ට් එකට අත්‍යවශ්‍ය වෙනවා පළවෙනි දේ තමයි තමන් පාවිච්චි කරන බේස් පාට.
බේස් කලර් එක. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ඒකට එකතු කරගන්න මෙටැලික් වර්ණය. මේ මෙටැලික් වර්ණය අපිට පුළුවන් විවිධාකාරව එකතු කරගන්න. ඒක තමන්ගේ බේස් වර්ණයට ගැළපෙන මෙටැලික් වර්ණයක් තෝරගන්න එක වැදගත්. මම ඊළඟට කරන්නේ ස්ටෝන්ස් අල්ලන්න හදන්නේ. මේ ස්ටෝන් එක අපි නෝමල් අල්ලන ස්ටෝන් එකට වෙනස්. මේ තියෙන ස්ටෝන් එක එක ස්ක්වයර් එකක් වගේ තියෙන්නේ. ඒ වගේම මැට්. මම මේ ස්ටෝන් එක තියන්න කලින් පොඩ්ඩක් මාක් කරගත්තා. මේ විදිහට අපිට මාක් කරගත්තම ස්ටෝන් එක තියන්න ඕනේ කොතනද කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ නේල් ස්ටෝන්ස් අලවන්න ඕනේ නේල් ග්ලූ වලින්. පස්සේ ඒකට ඇක්සසරීස් ටිකකුත් අපිට එකතු කරගන්න වෙනවා. දැන් අද නේල් ආට් එකේ ඒ වගේ මෙටල් වර්ණය භාවිතා කරලා අපි හැඩතල ගත්තොත් ටිකක් දිගුවනිය පෙන්වුම් කරන විදිහ හැඩතල එකතු කරගෙන අපි මේ මෙටල් වර්ණ අපේ බේස් කලර් එකට එකතු කරගන්නවා. අපි නිර්මාණාත්මකව නේල් ආට් එකක් කරනකොට විවිධ විදිහේ හැකියාවන් දෙන අපිට කරන්න මේක විවිධ විදිහට මෝස්තර ඇති කරත්. ඒ නිසා මෝස්තර කියලා කිව්වම අපිට සමහර ලාවට එක නියපොත්තක් අපි එක විදියකට තව නියපොත්තක් තවත් විදියකට කිරීමේ හැකියාව තියෙනවා. අද නේල් ආර්ට් කියලා කියන්නේ විවිධත්වය. ඉතින් ඒ නිසා අපිට නේල් ආර්ට් වලින් විවිධ විදිය නිර්මාණ එක මාතකට දෙන්න හැකියාව තියෙනවා. අද ඒ වගේ අපි ආර්ට් එකට හැඩතල එකතු කරලා වර්ණ එකතු කරනවා වගේම ඇක්සසරීස් උත් එකතු කරගත්ත නේල්ස් කීපයක් තෝරගෙන මේ ඇක්සසරීස් එකට එකතු කරගෙන මේ නේල් ආර්ට් එක තවත් ලස්සන කරගන්න. මේ විදිහට මම හැම එක ස්ටෝන් එකකටම නේල් ග්ලූ අප්ලයි කරනවා. නැත්තම් අපි යූස් කරනකොට මේක අපිට කල් පවත්ත ගන්න අමාරුයි. ඒ කියන්නේ හෙයා එකේ පැටලෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම ස්ටෝන් එකක් අතරතම නේල් ග්ලූ එකෙන් ෆික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි අපි ලස්සන නේල් ආර්ට් එක ෆිනිෂ් කරගත්තේ. අද ෆැෂන් එක නේල් ආර්ට් එකක් කරන්න විශේෂ අවස්ථාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔයගලන්ට නේල් ආර්ට් එක ඕනම අවස්ථාවකදී කරන්න පුළුවන්. එදිනෙදා දවසේ වුණත් තමන්ගේ නිය ලස්සන කරගෙන තියාගන්න එක හරි වැදගත්. මොකද තමන්ගේ පෞෂත්වය තවත් ඉස්මතු වෙනවා. ඉතින් ඒ නිසා නිය වලට වැඩි අවධානයක් යොමු කරන්න. අපි නේල් ආර්ට් කරනකොට උත්සවයක් යනකොට ඒ උත්සවයකට යනවා නම් අපි ඒ යන වෙලාව අඳින ඇඳුම ඒ වගේම අපි බලාපොරොත්තු වෙන පෙනුම ගැනත් හිතලා නේල් ආර්ට් එකක් කරොත් ඉතාමත්ම ලස්සන අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අපේ නිය ලස්සන කිරීමේදී. අපි ඒකට කියනවා නේල් ආර්ට් කියලා.
contact lenses. මේ විලාසිතාව බොහෝ දුරට අපේ සමාජය තුළ දකින්න පුළුවන් කාන්තා පිරිමි ભેදයකින් තොරව. හැබැයි මේ ගැන කතා කරනවා නම් හරිම අවමයි. ඒක නිසායි contact lenses ගැනත් fashion වලින් කතා කරන්න අපි කල්පනා කරේ. අද මම කතා කරන්න යන්නේ ෆැෂන් කොන්ටැක්ට් ලෙන්සස් ගැන. කොන්ටැක්ට් ලෙන්සස් ෆැෂන් එකක් වෙලා තියෙනවා අද. මලමාලියෙක් නැත්නම් මොඩල් කෙනෙක් කොන්ටැක්ට් ලෙන්ස් එකක් දාන්න නැතුව හුඟක් වෙලාවට ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් කරන්න. දැන් මම කියන්නේ යන්නේ කොන්ටැක්ට් ලෙන්ස් එක පාවිච්චි කරන්න කොහොමද තෝරගන්නේ කියලා. මොකද කොන්ටැක්ට් ලෙන්සස් එක පාවිච්චි කරනකොට ඔප්ටිෂියන් කෙනෙක්ගෙන් ඇහි මිමිටික ගත්තොත් ඔයාට කොන්ටැක්ට් ලෙන්ස් එක මොකද්ද දාන්නේ කියලා දැනගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඒ කොන්ටැක්ට් ලෙන්සස් තියෙනවා මේ වගේ කලර්ස් වලින් Tamange ඇහැට හරියන විදිහට දාන්න පුළුවන්. නමුත් මේ කොන්ටැක්ට් ලෙන්ස් එකේ සයිසස් තියෙනවා. අන්න ඒක මැනගන්න ඕනේ. ඒකට K reading කියලා තියෙන්නේ. ඒක කොච්චරද කියලා දැනගත්තට පස්සේ මේ පෙට්ටි වල mark කරලා තියෙනවා ඒ කොන්ටැක්ට් ලෙන්ස් එකේ සයිස් එක කොහකද ගන්න ඕනේ කියලා මේ වගේ boxes වල mark කරලා තියෙනවා. මේ වගේ ගන්නකොට ඒ සයිස් එක දැනගත්තට පස්සේ ඕනේ තැනකින් ගන්න පුළුවන්. මේකේ තියෙන ඩයමීටර් කීයද නැත්නම් ෂේප් එක මොකක්ද කියලා. මොකද එහෙම නැතුව දැම්මොත් කොන්ටැක්ට් ලෙන්ස් එක වැඩි වෙලා දාන් ඉන්න බෑ. සමහර විට දැම්මහම සමන්ගේ ඇස් වල කඳුළු ඇවිල්ලා රතු වෙන්න පුළුවන් වැරදි සයිසස් දැම්මහම. ඒ වගේම ඇස් වලට ඩැමේජස් වෙන්න පුළුවන්. මොකද කොන්ටැක්ට් ලෙන්ස් දානක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම කලර්ඩ් ලෙන්ස් එක තමන්ගේ ඇහි ප්‍රමාණයට නැත්නම් ප්‍රිස්ක්‍රිප්ෂන් එකට ගන්න පුළුවන්. දැන් ලංකාවෙත් තියෙනවා. දැන් මේ වගේ පැක්ස් වල තියෙනවා දවස ගානේ දාලා විසි කරන්න පුළුවන් ඒවා. නැත්නම් මාසෙකින් විසි කරන්න පුළුවන් ඒවා. නැත්නම් Tamanට ක්ලිනිකල් කොන්ටැක්ට් ලෙන්ස් එකක් ගන්නවා නම් අවුරුදු 2 3 පාවිච්චි කරන ඒවාත් තියෙනවා. ඒතර ඒවයි පාට නැතුව ගන්න එකයි හොඳ. නමුත් ඒක පෙනීමට විතරයි. නමුත් ට්‍රෙන්ඩි නැත්නම් කලර්ෆුල් ලෙන්සස් ගන්නවා නම් මේ වගේ ලෙන්සස් වර්ග තියෙනවා. ඒ ඕනම බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න කමන්නේ. හැබැයි රෑට දාන්න එපා. මොකද රෑට පැය 24ක් දාන එක මම කවදාවත් අනුමත කරන්නේ අපි ජර්මනි වල කවදාවත් එහෙම කියන්නේ නැහැ. නමුත් මේ කොන්ටැක්ට් ලෙන්ස් එක පාවිච්චි කරනකොට තමන් ඒකට සොලියුෂන්ස් යූස් කරන්න ඕනේ. ඒක ක්ලීන් කරන්න ඕනේ. ඒක කරේ නැත්නම් ඇහි ආසාදනය වෙනවා. එතකොට කොන්ටැක්ට් ලෙන්සස් කවදාවත් දාන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා තමන් දැනගන්න ඕනේ පාවිච්චි කරන්න දාන්න ලස්සනට ස්පෙක්ටිකල් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා නම් තික් ලෙන්සස් තියෙනවා නම් කොන්ටැක්ට් ලෙන්ස් එක දැම්මහම තමන්ට හොඳයි විෂුවල් ෆීල්ඩ් එක හොඳට තියෙනවා. ඒක නිසා කොන්ටැක්ට් ලෙන්ස් දාන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒවෙත් තියෙනවා කොන්ටැක්ට් ලෙන්සස් විෂන් එකට නම් හાર્ඩ් ලෙන්සස් නැත්නම් ගෑස් පීමීව ලෙන්සස් නැත්නම් සොෆ්ට් ලෙන්සස් නැත්නම් ඩේලි වෙයා මන්ත්ලි වෙයා ඒ වගේ තියෙනවා. ඉතින් දැන් මන්ත්ලි වෙයා ඩේලි වෙයා ඒවා දාන්න තියෙන ටයිම් එක ඒ බොක්සස් වල ගහලා තියෙනවා. ඊට එහා පාවිච්චි කරන්න එපා. කොන්ටැක්ට් ලෙන්ස් පාවිච්චි කරන අය ස්මෝක් එකට නැත්නම් සිගරට් බොන පරිසරයක හිටියොත් ලෙන්ස් එක කල වෙනවා. අනිත් එක තමන්ගේ ඩයි කොස්මෙටික් මස්කාරා සාමාන්‍යයෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා කොන්ටැක්ට් ලෙන්ස් දාලා වෙලා කොස්මෙටික් පාවිච්චි කරන හැටි ඔයා කොන්ටැක්ට් ලෙන්ස් ගන්න ඔප්ටිෂියන්ගෙන් අහන්න. කොන්ටැක්ට් ලෙන්ස් පාවිච්චි කිරීම අද එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් රෑ දවල් දිගටම පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් නවත්තන්න. පොදු විලාසිතා තමන් සතු විලාසිතා කරගන්නකොට ටිකක් විතර පරිස්සම් වෙන්න ඕනේ. ඒකට හේතුව තමන්ට ඒ විලාසිතාව ගැළපෙනවද කියලා කලින් තීරණය කළ යුතු නිසා. විලාසිතා කරනවා කියන එක අපි හිතන තරම් පහසු දෙයක් නොවුනත් තමන්ට ගැළපෙන විලාසිතාවෙන් තමන්ගේ පෞරුෂත්වය ගොඩරංගවා ගන්න පුළුවන්. හෙටත් අපි සූදානම් මේ පිළිබඳව කතා කරන් ඔබව ලස්සනට තියන් මේ ෆැෂන්ස් ජීවිතය වෙනස් කරන තැන.